මෙම කොටසෙන් අපි ඉගෙන ගන්න යනවා සංඛ්‍යාවන් ඉතුරු නැතුව බෙදීමේ තොරව ඉතුරු නැතුව හතරෙන් බෙදෙනවද හයෙන් බෙදෙනවද නවයෙන් බෙදෙනවද පරීක්ෂා කරනවා අපි කොහොමද කියලා බෙදීමේ තොරව සංඛ්‍යාවන් දිහා බලලා මෙතනදී අපි බලමු හතරෙන් බෙදෙන සංඛ්‍යාව මේ උදාහරණ හතරක් තියෙනවා 912 4072 4532 2768 මෙම සංඛ්‍යා ඉතුරු නැතුව හතරෙන් බෙදෙනවා මෙම සංඛ්‍යා ඉතුරු නැතුව හතරෙන් බෙදලා කියන බලන්නේ අවසානයේ අග ඉලක්කම් දෙක මම මෙතන අග ඉලක්කම් දෙක රවුම් කරනවා තොරවන් පැහැදිලිව පෙරු ගන්න මේ සංඛ්‍යාවක ඉලක්කම් කොපමණ තිබුණා කොච්චර කොපමණ ඉලක්කම් තිබුණ සංඛ්‍යාවක් වුණා මේ සංඛ්‍යාවේ අග ඉලක්කම් දෙක පමණ හතරෙන් බෙදෙනවා 12 ඉතුරුකව හතරෙන් බෙදෙනවා 72 ඉතුරුකව හතරෙන් බෙදන්න පුළුවන් 32 ඉතුරුකව හතරෙන් බෙදන්න පුළුවන් 47 ඉතුරුකව හතරෙන් බෙදන්න පුළුවන් ඉතින් මේවා 12යේ 72 32 48 සාධකයක් කියලා අපි කියන්න පුළුවන් හතර. ඉතින් සංඛ්‍යාවක ඉලක්කම් කොපමණ තිබුණා අවසාන අග ඉලක්කම් දෙක පමණ හතරෙන් ඉතුරු නැතුව බෙදෙනවා නම් මේ සංඛ්‍යාවම ඉතුරු නැතුව හතරෙන් බෙදෙනවා. ඉතින් ඔයගලන්ට සංඛ්‍යා බොහොමයක් අරගෙන ඒක සංඛ්‍යා බොහොමයම පරීක්ෂා කරලා බලන්න පුළුවන්. අග ඉලක්කම් දෙක පමණ හතරෙන් බෙදෙන සංඛ්‍යා සියල්ලම හතරෙන් බෙදෙනවා. අපි ඊළඟට හය බෙදෙන සංඛ්‍යා. හය බෙදෙන සංඛ්‍යාව බැලුවටම එකපාරින් කියන්න අපහසුයි. නමුත් බෙදීමේ තොරව අපිට කියන්න පුළුවන්. හය බෙදෙන සංඛ්‍යා බෙදීමේ තොරව අපිට මෙහෙම කියන්න පුළුවන්. හය බෙදෙන සංඛ්‍යාව බෙදීමේ තොරව කියන්න පුළුවන් එක කරුණු නෙමෙයි කරුණු දෙකක් විමසා ගන්න ඕන. කරුණු දෙකක් විමසා ගන්න ඕන. ඒ කරුණු දෙකේ පළවෙනි කරුණ තමයි එම සංඛ්‍යාව දෙකෙන් බෙදෙන්නේ පරීක්ෂා කර ගැනීම. කියන්නේ සංඛ්‍යාව හයිබ්‍රිඩ් සංඛ්‍යාව දෙකෙන් බෙදෙනවා. තුනෙන් බෙදෙනවා. අනිවාර්යයෙන්ම හයිබ්‍රිඩ් වෙනවා. දෙකෙන් බෙදලා ඉතින් පරීක්ෂා කරන්නේ අපි මෙතන කලින් කොටසේ අපි ඉගෙන ගත්තා සංඛ්‍යාවක එක ස්ථාන ඉලක්කම අග ඉලක්කම ඉරට සංඛ්‍යාව. බිංදුව 2 4 6 8 වුණොත් එම සංඛ්‍යාව අනිවාර්යයෙන් දෙකෙන් බෙදෙනවා. තවර දෙකේ බෙදෙන සංඛ්‍යාවක් නම් ඊළඟට අපි බලන්න ඕන ඊළඟට අපි යන්න ඕන එම සංඛ්‍යාව තුනේ බෙදෙන්නේ නැන්ද එම සංඛ්‍යාව තුනේ බෙදෙනවා නම් අපි මිලක් කලින් කොටසේ කියලා ඉලක්කම් දැක්වෙන්නේ 3 හෝ 6 හෝ 9 හෝ එම සංඛ්‍යාව අනිවාර්යයෙන්ම තුනේ ඉතුරට බෙදෙනවා ඉතින් මේව කරුණු දෙකම යම් සංඛ්‍යාවකට මිල කරුණු දෙකම කියනවා නම් එම සංඛ්‍යාව ඉතුරට 6 බෙදෙනවා මෙතන දහරමක් කියලා තියෙනවා 234 234 මුලින්ම බලන්න ඕනේ එක හතරන ඉලක්කම අග ඉලක්කම මේ බිංදුව 2 4 6 8 කියන ඉලක්ක වලින් එකද කියලා. ඒ කියන්නේ ඉරකට සංඛ්‍යාවක් කියලා. අග ඉලක්කම ඉතුනත දෙකෙන් බෙදෙනවා. අපි ඊළඟ බලන්න ඕන ඉලක්කම් දැක්වෙන්නේ ඒ ඉලක්කම් දැක්වෙන්නේ කියලා කියන්නේ තියෙන්නේ දෙකයි තමයි එකතු කරුවා 5යි 5යි 4යි 9යි ලක්ක දර්ශකය 9 අපි ලක්ක දෙකෙන් බෙදේ මේව සංඛ්‍යාව ඉතුරුතු 6 බෙදේ 336 අපි ලක්කම 6 දෙකෙන් ඉතුරුතු බෙදලා ඉලක්කම එහෙනම් සංඛ්‍යාව දෙකෙන් බෙදේ ලක්ක දර්ශකය 3යි 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 6යි 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 12යි 12යි 2යි 6යි කියනවා 36 ලක්ක දර්ශකය 3යි එම සංඛ්‍යාව ඉතුරු නැතුව 6 බෙදෙන සංඛ්‍යාව කියලා කියන්න පුළුවන්. ඊළඟට 294 අග ඉලක්කම 4 දෙකෙන් බෙදෙන සංඛ්‍යාව ඉලක්කම ඉරට සංඛ්‍යාව එම සංඛ්‍යාව දෙකෙන් ඉතුරු නැතුව බෙදේ. ඊළඟට අපි ඉලක්කම් දැක්වීමේ බලමු නේද? මේ ඉලක්කම් දැක්වීමේ අපිට තියෙන්නේ 6 9 2 11 12 15 15 කියන්නේ 5 1 6
lantas juga hai bisa yang saatnya tunai meter saatnya apa yang saatnya saatnya apa itu nanti hai meter saatnya apa kira beti main tora pariksa kan dulu apa beti meter dia apa yang saatnya beti main tora saatnya apa kita kan kata kan tiada dulu apa dahai tuh hati dulu apa yang bagi lu saatnya apa beti main tora main kalau mereka bicara pariksa kiri main apa kita hai meter saatnya apa jadinya apa dulu apa අපි ඊළඟට නවයේ මෙතන සංඛ්‍යාව. සංඛ්‍යාව බෙදීමේ තොරව නවයේ මෙතන යන ඉතාමත් පහසුවෙන් පරික්ෂා කරන්න පුළුවන් ක්‍රමයක් තියෙන්නේ. මොකක්ද? එම සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය නවය නම්. එම සංඛ්‍යාව තුලතුව අනිවාර්යයෙන්ම නවයේ බෙදෙනවා. හැබැයි ඉලක්කම් දර්ශකය වෙන අගයක් ලැබෙන්න බෑ. නවයේම විය යුතුයි. ලක්කම් දර්ශකයේ නමේ නොන කිසිම සංඛ්‍යාවක් ඉතුරුතෝ නමේ වෙදෙන්නේ නැහැ. ඉතින් ලක්කම් දර්ශක ගැන අපි මේක කලින් ඉගෙනගෙන තියෙනවා. මෙතන තවත් පෙන්නලා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් 522 ගත්තොත් 522 5 එකතු කිරීම 2 එකතු කිරීම 2 මේ ලක්කම් තුන එකට එකතු කරුවාම පිළිතුර 9 ඒක ලක්කම් දර්ශකයේ නමේ. 522 ලක්කම් දර්ශකයේ නමේ. ඉතින් 522 බෙදීමේ තොරව ඉතාලම පහදලා කියන්න බලවා නමේ විදින සංඛ්‍යාව. ඉතින් මේ ආකාරයට ඕනෑම සංඛ්‍යාවක් බෙදීමේ තොරව ඉලක්කම් දර්ශකයේ මේ ආකාරයට හොයලා ඉලක්කම් දර්ශකයේ නමේ වලොත් එම සංඛ්‍යාවේ ඉතුරුතෝ නමේ බෙදෙද කියලා කියන්න පුළුවන්.